ක්‍රිස්තු වර්ෂ 1505 දී සිදු වූ පෘතුගීසි සංක්‍රමණය ශ්‍රී ලාංකිකයන්ට රුදුරු අත්දැකීමක් වුවද එහි සොඳුරු සලකුණුද ඉතුරු විය බයිලා කපිරිඤ්ඤා යනු ඉන් ඉතුරු වූ මිහිරි ප්‍රේමණීය සටහනක් රසවතුනි මෙන්න බයිලා සාදේ සතුට සොම්නස දැනුම විනෝදේ රිද්මයත් එක්ක අදත් අපි ආරම්භ කරනවා බයිලා සාදේ ඔය ප්‍රචාරය වෙච්ච පහුගිය වැඩසටහන් කීපයක් නරඹලා අපිට ප්‍රතිචාර දක්වපු උණුසුම් ප්‍රතිචාර දක්වපු අපේ ආදරණීය රසවතුන්ට මෙන්න තුති මල් මිටක් මල් මිටක් මදිනම් මෙන්න තුති මල් යායක් हम मतक तीयागन मेक तुतिमल वेटकोट ताप हिम बंदे अंड इक अपे आदरणीय रसवतुन उब खलाव जीवत्खले उब अनि पत्ते मुनतर दुग्घट कमकटलु उब तो कोटिकेन तिबुना मे कला निर्माण थुलिन अपे कला शिल्पीन शिल्पिनियन अपिट आदरे बेदादुन्ना लिंगतुकम बेदादुन्ना दयार्द भव बेदादुन्ना संवेदिकम बेदादुन्ना එතකොට මේ ආදරය ගැන කියනකොට අම්මා ගැන කතා නොකරම බෑ ආදරයේ උල්පත අම්මා ආදරයත් එක්ක අම්මගේ කිරිරහ කවිරහත් එක්ක ඒකට පොඩි උත්තේජනයකුත් දුන්න අපේ ආදරණීය කලා නිර්මාණ කරුවන් අම්මා ගැන කියනකොට දිනේෂ් මල්ලි මට පොඩි බයිලා පද දෙකක් මතක් වුණා ඒකත් ගායනා කරලා මිඳුම මතකයි අම්මේ ඔබ දරුණ ලැබිල්ල මම් පොඩි කාලේ පදවා පුතොටිල්ල මතකයි අම්මේ ඔබ දරුණ ලැබිල්ල මම් පොඩි කාලේ නලවා පුතොටිල්ල කොච්චර අපුරුද මම හිතන්නේ මේ වොලී බැස්ටින් මහත්මයා ගායනා කරපු බයිලාවකින් කොටසක් තමයි ඒ ආදරය ගැන මතක් කළේ. එතකොට මේ බයිලා ගැන මතක් කරනකොට මම හැමදාමත් කියනවා වගේ අපිට හිතට ගතට පොඩි ගැම්මක් එනවා. හරි. ඒ වුණාට අපේ අහිංසක බයිලා ශිල්පීන් ශිල්පිනියන්ට හැමදාම විචාර රසික මණ්ඩපයක් හදලා දුන්නේ අපේ ආදරණීය රසික ඔබමයි. දැන් මෙන්න මෙහෙම පුංචි ලස්සන කතන්දරයක් තියෙනවා. කවුරුත් අහගන්නකෝ. ඒ කාලේ හිටියා මහත්මෙක් එතුමාගේ නම ක්ලරන්ස් ලෝඩ් ක්ලරන්ස් ලෝඩ් එතුමා දක්ෂ සංගීතඥයෙක් විශේෂයෙන් මේ වෙස්ටර්න් මියුසික් ගැන එහෙම නැත්නම් අපරදිග සංගීතය ගැන හොඳ දැනුමක් තිබුණා එතුමාට ඒ වගේම එතුමා දක්ෂ පියානෝ වාදකෙක් ඒ වගේම ආදරණීය පියානෝ කෙනෙක් ඒ කියන්නේ ආදරණීය තාත්තා කෙනෙක් ඔය ක්ලරන්ස් ලෝඩ් මහත්මයාගේ දුවට හිටිය පුංචි දුවා ඒ චූටි දුවත් අර සීයාගේ උරුමෙන් සංගීතයට නැඹුරු වුණා පුංචි කාලෙදි මේ දරු පැටික්ක ඉගෙනගෙන තියෙන්නේ කඳාන සාන්ත සෙබස්තියන් බාලිකා මහාවිද්‍යාලේ. ඒ කියන්නේ සෙන් සෙබස්තියන් කොන්වන්ට් එකේ. මේ මටත් කිට්ටුයි. ඉතින් මටත් පොඩි ගැම්මක් ආවා ඒ විස්තරේ අහනකොට.
හරි. එතකොට මේ බාලිකාවේ හිටපු සංගීත ගුරුතුමිය තමයි පద్මිනී මිස්. පద్මිනී මිස් මේ දැරියට උගන්වලා තියෙන්නේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය. මිස් හිතන්නේ ඇති ඒ අංශයෙන් මෙයා ඉදිරියට යයි කියලා. නමුත් එහෙම වුණේ නැහැ. අර සීයාගේ උරුමයෙන් පසු කාලෙක ප්‍රකට ගායිකාවක් බවට පත් වුණා මය. ඊට පස්සේ ඇයගේ ගායන විලාශයෙන් අපිට හුඟක් වෙලාවට සපත වුණේ අර අපරදිග ගායන ශෛලිය. කොහොම වුණත් කමක් නැහැ. මේ ප්‍රකට ගායිකාව තමයි කොරීන්. කවුද? කොරීන්. නම ෆොරීන් වුණාට ඇත්තටම ඇය අපේ සංස්කෘතික ඥාතිවරියක්. සියවස් ගණනාවක් තිස්සේ ඇයගේ සීයාගේ උරුමෙන් උරුම වෙච්ච ඒ ගායන ශෛලිය එහෙම වුණත් ඇත්තටම ඇය ශ්‍රී ලාංකික රසික ජනතාවට බොහොම සුන්දරත්වය ප්‍රදානය කළා හරිම අපූර්වට. එහෙමනම් අද මුලින්ම මේ බයිලසාදේ වේදිකාවේ ඔබ වෙතට අපි රැගෙන ඉන්නේ කොරීන්. කොරීන් අල්මේදා.
ආයුබෝවන් කොරින් ආයුබෝවන් ආයුබෝවන් බලාගෙන හිටියා බොහොම ලස්සනට හරි රිද්මයානුකූලව අපිටත් පොඩි ගැම්මක් ආවා එහෙම තමයි නටන්න හිතුන බයිලා අහනකොට නටන්න හිතෙනවා අනිවාර්යයෙන්ම ඒක තමයි අපි මේ කියන්නේ අපි ස්ලෝගන් එකක් හැටියට පාවිච්චි කරනවා නටනකොට හැම මිනිහෙක්ම නිදහස් කියලා ඔව් මේක හරිනේ හරි දැන් කොරින් මේ අර මං කිව්ව කතන්දර ටික හරි නේද හරියට හරි හරියටම හරිනේ ඔව් එතකොට අවුරුදු මම හෝම්වර්ක් ලස්සනට කරලා තියෙනවා එහෙම නොකර බෑ ඔව් අවුරුදු 9 දී සංගීතයේ නැඹුරුන අර සීයාගේ උරුමයත් එක්ක ඔව් ක්ලරන්ස් ලෝඩ් මහත්මයා ඔව් එතුමා සීයාව මං කවදාකවත් දැකලා නැහැ නමුත් ඒ උරුමය තමයි පිහිටලා තියෙන්නේ මටත් මගේ මල්ලීටත් අපේ පවුලේ හැමදෙනාටම සංගීත පවුලක් සංගීත පවුලක් නමුත් අපේ දෙමව්පියන් වෘත්තීය මට්ටමින් සංගීතේ කරලා නැහැ ඔව් දැන් මට අහන්න තියෙන්නේ අවුරුදු 9 දී එහෙම සංගීතය හදාරන්න ගත්ත නැඹුරු වුණා ඊට පස්සේ හැබැයි ඔබව අපි ශ්‍රී ලාංකිකයෝ රසිකයෝ දැනගන්නේ 80 දශකයේ සුනිල් ප්‍රමුඛ සුනිල් පෙරේරා ප්‍රමුඛ ජිප්සිස් වල ප්‍රධාන ගායිකාව හැටියට ඔව් ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා 80 දශකේ නෙමෙයි 90ේ මුල 90ේ මුල ඔව් ඒ කතන්දරෙත් පොඩ්ඩක් අහන්න කැමතියි ඔය ඉතින් 9 ඉඳලා මම සිංකරා කැලිප්සෝ බෑන්ඩ්ස් වල සිංකරා ඊට පස්සෙන් වෙස්ටර්න් ෆීල්ඩ් එකේ බෑන්ඩ්ස් වල සිංකරා එතකොට මාව අනුවේ මුල අනුවන අනුවේ හරි අනුවේකේ හරි තමයි මම ජිප්සිස් කණ්ඩායමට බැඳුනේ. ඔව්. නියමක ගායිකාවක් හැටියට මම අවුරුදු 11 ජිප්සිස් මාරක් විතර වැඩ කරා ජිප්සිස් කණ්ඩායමත් එක්ක. එතකොට තමයි ඔබ කිව්වා හරි ඔයා කිව්වා හරි ලංකාවම දැනගත්තේ ඒකෙන් තමයි. ඔව්. එතකොට කොරින් ඔයාට තිබුණලු මේ තිබුණ බෑන්ඩ් එකක් Corinne and the Beatbox ඊට පස්සෙන් Corinne and Company මම ඒකත් ඉතින් ආසාවට කරපු දෙයක් 2016 දැන් ඒ කම්පැනි එක මම ක්ලෝස් කරා දැන් තනියම මම තනියම වැඩ කරගෙන යනවා ඉතින් මෙහෙමයි ඒකත් ආසාවට කරා අවුරුදු 7ක් 8ක් එක දිගට ගොඩක් ජනප්‍රිය වුණා අපි ගොඩක් ටුවර්ස් කරා ලංකාවේ හැමතැනම වගේම ප්ලේ කරා කියන්නේ කොළඹ ගොඩක් මේ මේ ඉන්ඩෝ ෆන්ක්ෂන්ස් වල ඉතින් මට හිතුණා දැන් මම ටිකක් හුදකලාවේ තනියම ස්වාධීනව මගේ වැඩේ සෝලෝ ආටිස් කෙනෙක් හැටියට යන්න ඕනේ කියලා සත්‍යයෙන්ම ඒක බොහොම හොඳ තේරීමක් ඉතින් කලින් කාලේට එහෙම අදහස් එනවනේ මුල් කාලේ ඔබට මෙහෙම ආභාෂය ලැබිච්ච ගායක ගායිකාව හිටියද ලංකාවේ හරි එහෙම නැත්නම් විදේශීය බොහෝ විට විදේශීය අය වෙන්න ඇති නේද අනිවාර්යයෙන්ම දෙකින්ම මේ මම ආස කරන ගායක ගායිකාවන් හිටියා ලංකාවෙන් ගත්ත තින් ගොඩක් බටහිර ශාස්ත්‍රයේ සිටින නොයිලින් හොන්ට මැක්සි රොසයිරෝ මිනාන් රත්න ඒ කට්ටිය තමයි ගොඩක්ම බටහිර පැත්තෙන් මම දැක්කේ සහ මම ඒගොල්ලන් එක්ස්පෝස් වුණේ ඒගොල්ලන් එක්ක ඉන්ටර්නැෂනලි ගත්ත තින් ඒ කාලේ එතකොට එබා හරි සංගීත කණ්ඩායම එබා සංගීත කණ්ඩායම එතකොට කාපෙන්ටර්ස් ඔලිවියා නිව්ටන් ජෝන් බීජීස් ඒ වගේ කණ්ඩායම් තමයි මම ෆලෝ කරේ. ඔව්. තව දැනගන්න කැමති දැන් කොරේ සමාවෙන්න සහ ඉන්ද්‍රාණි අක්කගේ ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය ඔව් ඉන්ද්‍රාණි අක්කගේ ගීත මම බොහොම තරුණ කුඩා කාලේ ගොඩක් මම ගයාගේ ඇගේ ගීත මම ගායනා කරලා තියෙනවා. ඔව්. සන්තෝෂ. එතකොට තව දැනගන්න කැමති දැන් සීයා ක්ලරන්ස් ලෝඩ් ඔබ කොරින් අල්මේදා. එතකොට ඕගොල්ලන්ගේ මේ මොකක් හරි සම්භවයක් තියෙනව නේද? පෘතුගීසි එහෙම නැත්නම් ලන්දේසි එහෙම සම්භවයකුත් තියෙනවනේ. අනිවාර්යයෙන්ම තියෙනවා. මගේ මමීගේ පැත්තෙන් මමී ඇවිල්ලා ලෝඩ් සීයා. මමීගේ තාත්තනේ. එතකොට ඩැඩි ඇවිල්ලා අල්මේදා. එතකොට ලෝඩ්ස්ලා කියන්නේ ඩච් ලන්දේසි. ලන්දේසි. එතකොට අල්මේඩා පෘතුගීසි. ඉතින් මම ඇවිල්ලා ලන්දේසි පෘතුගීසි මික්ස් එකක්. එහෙමනම් දැන් නැවතත් බයිලා සාදේ වේදිකාවේ කොරින් අල්මේඩා මගේ කොණ්ඩේ
කෙනෙකුව බැහැමදින්න එක හින්දා මැරෙන තුරා ජොලියේ ඉන්නවා මගේ කොණ්ඩේ නැතත් ඉන්න ගාවට රෙද්ද හැප්පෙන ඔවැල්ලාට ඇවිච්ච ගම තාම තියනවා කොණ්ඩේ පාට කරනකොට කෙරුවට මට හිරපන් දෙට ඇඳට ඇවිච්ච ගම තාම තියනවා one more time අපේ මේ සංගීත ක්ෂේත්‍රයේ පෙරේරලාගේ උරුම සහ කෙරුම හරිම ප්‍රබලයි. ඒගොල්ලන්ගේ කර්මාන්තයත් හරිම විශිෂ්ටයි. කර්මාන්තය කියලා කිව්වේ සංගීත ක්ෂේත්‍රය ඇතුලේ ඒගොල්ලන්ගේ නිර්මාණශීලී දායකත්වයත් හරිම විශිෂ්ටයි. පෙරදිග සංගීතය අපරදිග සංගීතය වේවා ඔය අන්ත දෙකේම දක්ෂකම් පාපු අය මේ පෙරේරලා අතර ඉන්නවා. දැන් උදාහරණයක් හැටියට ගත්තාම බීඑස් පෙරේරා बीएस पेरा कहने अरे रंगवेदी अने में नलु अने में बीएस पेरा कहने अपने हिटिया प्रवीण संगीत वेदी या हरिम दक्षाइलो वेस्टर्न म्यूजिक कोल्ट अपरदिक संगीत इतने कोड बी विक्टर पेरेरा या हरिम दक्षाई उत्तर भारतीय एक ने राग धारी संगीत दक्ष गुरु अरे गोलबाल पीरसा किन्नो सहन ने हाउ ए बी एस पेरेरा बी विक्टर पेरेरा देना अंत देह ये दिन्नम पेरेरला इतकोट एवगेम दैन अपे संगीत वेदीन गत्तहम एक वादकीनुत एतुलत् वेनवा एहेम गत्तहम अपिट नंग गुडाक तियेनवा पेरेरला मतक करन्न कलनी पेरेरा तिस्ससिरी पेरेरा आनंद पेरेरा समंत पेरेरा डेनिस्ट पेरेरा एड्का पेरेरा सिरिल पेरेरा वी हेमपाल पेरेरा पेरेरला गुडाई तवत् एति इतकोट गायकयो गत्तहम मिल्टन पेरेरा वर्नन पेरेरा मर्विन पेरेरा शेल्टन पेरेरा अमल पेरेरा प्रियंकर पेरेरा रोमलस पेरेरा ऐ सुनील पेरेरा सुरेंद्र पेरेरा ओय वगे तवत् गायकयो पिरिस गायिकाव गत्तहम लांकिका पेरेरा इंद्राणी पेरेरा चंद्रलेखा पेरेरा रंजनी पेरेरा रत्नशीला पेरेरा ओय वगे तवत् गायिकाव इन्नो महा गोडक इन्नो मेहेम गत्त मोकद सुशांत मल्लिक किवे නෑ ඔයා කිව්වනේ මහේන්ද්‍ර පෙරේරා කියලා කිව්වනේ කිව්වේ නෑ කවුරු හරි කිව්වනේ නෑ මහේන්ද්‍ර පෙරේරා එයාත් පෙරේරා කෙනෙක් තමයි හැබැයි එයා ඇක්ටර් කෙනෙක්
හැබැයි ඉදහිට හොඳට ලස්සන සින්දුත් කියන හොඳ රසවතෙක් මහේන්ද්‍ර පෙරේරා ඇක්ටර් තව ડોක්ටර් කෙනෙකුත් ඉන්නවා මහේන්ද්‍ර පෙරේරා කියලා ඒ විතරක් නෙමෙයි තව ඉන්නවා නෙවිල් පෙරේරා එයා ડોක්ටර් කෙනෙක් සුනිල් පෙරේරා එතුමත් ડોක්ටර් කෙනෙක් ඒතර ආනන්ද පෙරේරා එතුමත් ડોක්ටර් කෙනෙක් බොහොම දක්ෂ විශේෂඥ වෛද්‍යවරු මම ඒගොල්ලෝ ගැනත් කිව්වේ ඒ අය අතරත් ඉන්නවා දක්ෂ ගායකයෝ ඒ වගේම කවි ලියන පොත් ලියන සින්දු කියන දොස්තරලත් ඉන්නවා එහෙම නැතත් ඒ ડોක්ටර්ස්ලත් හරිම හොඳ රසවත්තු. ඒ ડોක්ටර්ස්ලා ගැන, ඇක්ටර්ස්ලා ගැන කතා කරලා අපි දැන් මේ කතා කරන්නේ සිංගර්ස්ලා ගැන. මේ පෙරේරා පරපුර. ඔන්න ඔහම තමයි පෙරේරා පරපුර. තවත් ඇති හොයලා බලන්න අපේ ආදරණීය රසවතුන්ගේ නිල්ලා හිටිනවා. දැන් අපි මේ අද බයිලා සාදේ කතා කරන්න යන්නේ තවත් පෙරේරා කෙනෙක් ගැන. කවුද ඒ? ඒ තමයි නලින් පෙරේරා. හරි. අපි ආරාධනා කරනවා බයිලා සාදේ වේදිකාවට මේ Nalin Pereira ආයිබෝවන් නලින් පෙරේරා ආයිබෝවන් 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 ආදරණීය නලින් පෙරේරා රසික හිතවතුන් ගොඩාක් ඉන්නවා අපේ රටේ ඔබට හැබැයි මේ නලින් පෙරේරා කිව්වට වැඩිපුර හඳුන්වන්නේ මේරියන්ස් නලින් කියලා හරිනේ අනිවාර්යයෙන් ඔව් එතකොට තවත් හුඟාක් මිත්‍රශීලී අය කියනවා ආදරයට මේරියන්ස් නලියා කියලා
නලිය කියලා කියන්නේ නලිය ඉන්නේ ජොලිය වලියෙන් නෙමෙයි ආ හැමතිස්සෙම සන්තෝෂෙකින් ඉන්නේ මම අහන්න කැමති දැන් මේරියන්ස් මේරියන්ස් කියන්නේ අද අපේ රටේ ඉතාමත් හොඳ සංගීත කණ්ඩායමක් අති දක්ෂ සංගීත කණ්ඩායමක් මේරියන්ස් බිහි වෙන්නේ කොහමද නලිය මේරියන්ස් බිහි වෙන්නේ රොඩ්නි මම පාසල් යන අවදියේ උසස් පෙළ කරන කාලේ එතකොට මම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ඒ වෙනකොට මම සංවිධානය කරන ගායන තරගයක්. ඒකට මේ මියුසික් දෙන්න තමයි ස්කූලෙම ළමයි ටික සෙට් කරගෙන බෑන්ඩ් එක හදන්නේ. ඉතින් එතනදී මම විශේෂ මතක් කරන්න උනා අදාපාතර නැති පාසලේ හිටපු විදුහල්පති ඇලෝෂියස් සහෝදරතුමා. හලාද ශාන්ත මරියාව. ඉතින් එතුමා තමයි මේ නම තිබ්බේ. දැන් බෑන්ඩ් එක හැදුවට බෑන්ඩ් එක නමක් තිබුණා. ඉතින් මම බ්‍රදර් ළඟට ගිහලා කිව්වා බ්‍රදර් ඔක්කොම හරි දැන් නමක් නැහැ. ඔයා සයිස්ම කොටයි බ්‍රදර්. මේ ටේබල් අරගෙන ඔය මේරේස් කියලා දාපල්ලා මං කියලා කිව්වා. ඉතින් අපිට ස්කෝලේ වැඩේනේ. හැබැයි මේ පළවෙනි වැඩෙන් පස්සේ අපිට ලොකු මොරල් එකක් ආවා මේ බෑන්ඩ් එක කරන්න. හැබැයි මගේ පරම අභිලාෂුනේ බෑන්ඩ් එකක් කිරීම නෙවෙයි. ගායකෙක් වෙන සීනේ තමයි මට තිබ්බේ. හැබැයි ඉතින් ඒක මම හිතනවා ලොකු වරප්‍රසාදයක් වුණා. බෑන්ඩ් එකයි මේ ඔක්කොම කරගෙන යන්න ලොකු ශක්තියක් තිබ්බා. ඉතින් අද गीत कलामहन प्रसंग इलाम गीत गायन मेरियन से ඒකනේ කිය ඔව් මේරියන්ස් එක ගායනා කරන්නේ ඒ අපේ පල්ලිය මංගල්‍ය බෝපිටියේදී එලිමහන් ප්‍රසංගය එතකොට දැන් මේරියන්ස් මුල් කාලේ එක විදිහක් දැන් ටික ටික දිනුන වෙලා තව විදිහක් මේකෙදී එලිමහන් ප්‍රසංග වගේම ශාලා ඇතුළෙත් දැන් ඔබ ප්‍රසංග පවත්වන මම හිතන්නේ එලිමහන් ප්‍රසංග වලින් දැන් පොඩ්ඩක් ඈත් වෙලා නේද නලිය ඔව් ඉතින් ඒකට මම හිතනවා කාලයේ වෙනස ඒක මම හිතනවා ගත්ත වෙනස් තීන්දුව අද අපේ සාර්ථකත්වයට පාර කැපුවා බල බලලා තිනවා මමත් ඔබගේ ඔය අන්ප්ලග් ෂෝ එකක් බලලා තිනවා කැලණි විශ්වවිද්‍යාලේ හරිම සන්තෝෂයි හරිම ඉහෙලයි හොඳ රසවින්දනයක් අපිට දෙනවා දැන් ඔය විවිධ ප්‍රසංග වලදී ඔබගේ සංගීත ප්‍රසංග වලදී අපි දකිනවා තාරුණ්‍ය ඔබ තාරුණ්‍ය ඉන්න නිර්මාණ ශිල්පියෙක් එතකොට ඔය අතර ඉන්න අහිංසක තාරුණ්‍ය ඔය අතර තියෙන අහිංසක තාරුණ්‍ය රැඩිකල් තාරුණ්‍ය වගේම ආවේගශීලී තාරුණ්‍ය මේ කොහොම දැකලා ඇතිනේ මේ දශක තුනේදී මොකද්ද අපේ තරුණ පරපුර ගැන කියන්න තියෙන්නේ අර අන්තිමට කියපු එක ගැන කියන්න ඕනේ ආවේගශීලී තරුණ්‍ය නිසා තමයි ගොඩක් වෙලාවට අර එලිමන් සංගීත ප්‍රසංගවල ආසාව පොඩ පොඩ පස්සර ගියේ මොකද මට තාම මතකයි ඔය එලිමානේ ගීත ගා අපේ වැඩේ රොඩ්නි අපි උඩට නැග්ගම සින්දු කියලා සතුටු කරන එක ඇරෙන්න වෙන දෙයක් අපි කරන්නේ නැහැ නේද හැබැයි එහෙම සින්දු කී කිනකොට ගල්පාරක් වදිනකොට කොහොමද මම හැට දැක්ලා තියෙනවා. ඔයගේ අමීර්ය අධ්‍යක්ෂින් රසක් එලිමාන් සංගීත ප්‍රසංග වේදිකාවේ මම අත්විඳා. මහුන් දාලා පවා තියෙනවා. ඊට වඩා කියාගන්න බැරි දේ සිද්ධිත් තියෙනවා. තියෙනවා. හැබැයි ඉතින් කෙසේ වෙතත් මට අමතක කරන්න බෑ. ඒ එලිමාන් සංගීත ප්‍රසංග වේදිකාවේ ලැබිච්ච පන්නරය, ඒ ලැබිච්ච ආදරය අපි මෙච්චර දුර ගමනක් ඉඳ ලැබුණා. මම ඒක මෙමයයි අපි ඒක ඒගොල්ලන්ව පල්ලහැට දැමීම නෙවෙයි මේක සමාජයේ අදටත් තියෙන ප්‍රශ්නයක් නේ. ඉතින් ඒක නිසා මේ ඒ ආවේගශීලී තාරුණ්‍ය අපි හරිපැත්තට කරකව ගැනීමයි අපේ උත්සාහය වෙන්න ඕනේ. මම දකින්න නම් එච්චර. තව චූටි ප්‍රශ්නයක් අපේ බයිලසාද වේදිකාව බොහොම රසවත් කළා ලස්සන කළා ඔබ. දැන් මුල් කාලේදී ඔබට කියන්නේ ඔබ අනුකරණය කරපු කවුරු හරි ඉන්නවද ඔබට නිකන් ගුරුවරුකම් ලැබිච්ච තව කවුරු හරි හොඳ ප්‍රශ්නයක් ඔය ඇත්තට මට ඒක අමතක කරන්න බෑ මොකද මට ගායකෙක් වෙන සීනේ ඉන්නේ සුනිල් පෙරේරා නිසා ජිප්සිස් සුනිල් අයියා නිසා ඉතින් මම හිතනවා ඒ ඒ ඒ එයාව මට ආරූඪ වෙලා වගේ තමයි ඒ කාලේ හිටියේ ඒ කියන්නේ මම තනිකර කොපියක් ඒ කාලේ සුනිල් ඒ කියන්නේ එයාගේ වොයිස් එකෙන්ම සිංග් කරන්න බලනවා දවසක් මට වේදිකාවේදී කිව්වා ජිප්සිස් මේරියන්ස් එක වේදිකාවට වැටෙනවා ඒක මරුම අවස්ථාව. ඒක නැගලම ගියා. ජිප්සිස් ප්ලේ කරලා ඉවරලා මේරියන්ස් නැගල ප්ලේ කරලා බහින කොට සුනිල් අයියා පඩිපෙළ යට ඉඳන් උඹටත් මට වගේ ටකරම් වොයිස් එකක් නේද තියෙන්නේ. මට ඒක නැගලා ගියා නිකන්. එහෙම කිව්වම එන ලුකුයි වගේ හරිද? හැබැයි ෂෝ එක ඉවරලා පී පොඩක් කතාවට වටනම කිව්වා. උඹට මම එක දෙයක් කියන්නම්. අනුකරණය කරන්න එපා, අනුගමනය කරන්න. ඒක හරිම වැදගත් දෙයක් වුණා. ඉතින් ඒ එතනදී තමයි
මම මාව හොයාගත්තේ. දැන් නලින් ඔබ අපිව රසවත් කළා මෙන්න යලිත් අවස්ථාව බයිලා සාදේ වේදිකාවේ ඔබට. මේ නලින් පෙරේරා
පින්වතුනි අපේ බයිලා සාදේ හැඩ කරන්නේ මේ වාද්‍ය වෘන්දය. එහි නියමුවා තමයි දිනේෂ් සුබසිංහ. දිනේෂ් මල්ලි මේ වාද්‍ය වෘන්දයේ තියෙනවනේ විශේෂත්වයක්. මේ වාද්‍ය වෘන්දයේ හොඳම විශේෂත්වය තමයි මේක ඇහිඳාස් කණ්ඩායම. मम शेस्त्री इन सुपीरी शिल्पी विविध वादक मंडल वल्ट विविध ओण तरह इन सुपीरी शिल्पी इन मम आराधना करें वादने सह गायने की संगीत विषय सैन आत्मीयदाल बहुम शील करना मन तग्ल अरगने दक्षता लोकट पे मगे बोरी आसाद जिप्सी वादक मंडले इन नियामक शिल्पिया अपे वादक शिल्पिया दुशान जय दिलकाय अपे विशन वादक मंडले इन सदर दुवाय अभी गेन्नो सदर दु आईबन हरी हरी ये तो दुशान तत् आईबन मे दुशान प्ले करें मुखरी विशेष सी बोर्ड एक लंका सी बोर्ड नहीं कीबोर्ड सी बोर्ड सी बोर्ड एक मे लंका फलम होता रूपमाद्य सह लंका अत्र मगे संपूर्ण इतिहास गवेशन बल लंका फलम होता एक इतना मेक तमय सी बोर्ड मम मे इंस्ट्रुमेंट देखे अदम तमय एक मे अपे मे बैला सादे निशा मे की मोखर विशेष इफेक्ट्स तीन मेक अतमे अभी शुद्ध वायद प्रोग्रम पीटर अभी बहुम आप दिनेता फल मेके बैलगा योजना करें मुखद मेक तीन अत्र सोलो गंड मेक सी बोर्ड की नमदाल तीन म्यूजिन दर ये मुहूदे हा सामन एक्सप्रेस करता मे तीन टोन मेकटन ओरिजिनल टोन अब मे मट प्रिविलेज आर्टिस्ट के फीस हमेलातीनो इताली स्वाम इंजिन की ऑडियो मॉडलिंग की कट्टी की अलग तीन फ्लूट ट्रंपट वायलिन सैक्स ब्रास की सद्द इध पे सद्द बहुम लंगाई दिनेश योजना कर दी मम सूदानाम की बैल वल्ट गहना मेक प्ले कर मम जिप्सी संगीत गंडा मेको तम पाविचल मेक प्रथम रूपाणी मे बैल साइतिहासिक अवस्था मे इंस्ट्रुमेंट मुलम वतावट पटिगत किरीमकट रूगत किरीमकट भाविताकरण्य बैला सादे वेदिकावेदि तमय अभी दिनेश मे दर्यात्ते कथा करमुने सदरुदीनी कियन्नुक विस्तर पोड्डा मम दंट गुरुयक विद्यट तमय कटयुतु करन्ने संगीत गुरुयक विद्यट सौंदर्य कला विश्वविद्यालयेन तमय संगीत उपाधिय हेदरुवे ने अंद बहुम लस्सनट वायलीने वादने करनवा कोहिद गंपला मम कुरुनायगले हरि कुरुनायगलेन आधारला विश्वविद्यालयटत् ऐविल्ला संगीत गुरुवरियक् हटियट कटियुतु करनवा गोलबाल पिरिस संतोष ऐति ओ दैन निवाडुने निवाडु इन्न गोडक् संतोषयि ओयागे इगेन गन्नकोट तवत् संतोषयि बहुम स्तुति मे मे संदुरु दुव दवसक् किव्वा मे मट पेन्ने नैति एक ऐत्त मे मट पेन्ने नै कियला अपि जीवित ऐतुलियन् अडन्ने मट अनुकंपा मट ओने अवस्था लोकेट प्ले कर खट्टी इन विशन गील मे बांडिया मैं सिरदना इलास मे विशन कंटाक्ट कर पुल अंतर वेडटे गुड़ाकर दक्षता देखो देखला पाऊ थी कोहमद मेहम करें तम प्रमोट हम अनुकंप अत्री बल दिनेश सुब सिंह महात्म विशेष स्तुति अनुकंपा ने दक्षता यदा ආකාරයට අවස්ථාව දුන්නේ කියන විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒක තමයි ඔය ධනාත්මකව හිතන්නේ කියන්නේ. හැමතිස්සම අඩුපාඩුව ඉස්මතු නොකර ඒ තියෙන දක්ෂතාවය තමයි උරා ගන්න කියලා කියන්නේ. හරි. අපි එහෙම ආරාධනා කරනවා අපේ රසික හිතවතුන්ට. හොඳයි රසවතුනි බයිලා සාදේ යලිත් හැඩ වැඩ කරන්නට ආරාධනා කරනවා දිනේෂ් සුබසිංහ ප්‍රමුඛ වාද්‍ය වෘන්දයට. सुधा अभी देना के काले होंदा देवी अरानो ना हुदे गावट गिया होइला वेदा सुनती वयक न मे अम्मा हते एक नेद इंदा बाबा बागे ननबंद को ओबे सुरतालो नसुदा दुरा रपन आया सुधा अभी देना के काले होंदा देवी अरानो ना हुदे गावट गिया होइला वेदा सुनती वयक न मे अम्मा हते एक नेद इंदा बाबा
Dura arapang aya suda api dennage kale hunda Baby aranno na ute gamata kiya hoyala Ore pissu nathi bayanna me amahatte ek neda inda Baba bage nalawanna ko obe suratano nasuda Appudi let's go බයිලා කපරිඤ්ඤා කලාව ශ්‍රී ලාංකික පොදු ජනතාවගේ වින්දනීය උරුමයක්. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලාංකික පොදු ජනතාවගේ ආත්මය අවදි කරනවායි කියලා අවදි කරන සංගීතාංගයක් කියලා ශාස්ත්‍රීය පරේක්ෂණයකින් පස්සේ මෙරටට හෙළිදරව් කළේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. ඇත්ත වශයෙන්ම කියනවා නම් ඔය බයිලා කපරිඤ්ඤා කලාවේ නාගරික භාවිතයේදී අපිට හම්බෙන ප්‍රබල චරිත දෙකක්. ඒ එකක් තමයි තොටලංග කුසුම්පාල අනිත් නම තමයි කිරිබත්ගොඩ පවුලිස් හරි ඉතින් ඒ දෙන්න අද අපි අතර නැහැ නමුත් ඒගොල්ලන්ගේ ඇවෑමෙන් මේ කලාව ඊළඟ පරපුරට ආйти වෙනවා මේ ඉන්නේ ඊළඟ පරපුරේ පුරුක් දෙකක් මෙතුමා තමයි තොටලංග කුසුම්පාලගේ ආදරණීය පුත්‍ර රත්නය සුදත් සේනක මෙතුමා තමයි කිරිබත්ගොඩ පවුලිස් මහත්මයාගේ ආදරණීය පුත්‍ර රත්නය සුදත් නන්දන හරි එහෙමනම් දැන් අපි මේ දෙන්නව එකතු කරගෙන අර ඔබගේ ආදරණීය පියාණන් වරුන්ටත් ගෞරව කරමින් බයිලා සාදේ වාදෙටයි මේ සූදානම් වෙන්නේ ලැහැස්සිද ලැහැස්සි මේ සුදත් දෙන්නම සුදත්ලානේ සුදත් සේනක සුදත් නන්දන කියන්නකෝ ඉතින් මේ තාත්තල ගැන පොඩ්ඩක් තොරතුරු ටිකක් අපේ රසවතුන්ට දැනගන්න මම රොට්නෑයේ පළමුව අපි දෙමු සුදත් සේනකට පොඩි අවස්ථාවක් අවස්ථාවක් मगे ताता दुर्ल कुसुम पहाल मगे पिया सी सी कर गी हिटबू बैल कलाकार एक्रैस कर लश के कुसुम श्री वाद बैल हेल कला पील के संगम एक विनानुकूल हदबू संगम एक किरीबदगोड़ पवल महात्मा अत गल से मिल्टन सिल्वा ඒ සිරිපනාන්දු ඒ වගේම ලක්ෂ රාජ ලක්ෂපති සිරාජපක්ෂ ආනන්ද තිස්ස තාත්තගේ ගුරුතුමත් හිටිය මරදානි රූබන් එතකොට විශාල නාගොඩ ලියෝ රත්මලානේ ටිඩී ගුණතිලක විශාල ඒ කාලේ විශාල බයිල ගායකී පිරිසක් හිටියා දැන් දැන් වෙනකොට තාත්තේ මේ කලාව රැකගෙන යන්න විශාල සේවයක් කරන්න ඒ සිරිපනාදු මහත්මයා අඟුලානේ ඒ කියන්නේ එයා ජේෂ්ඨේ නමුත් අර හිටපු ඔය නම් සඳහන් කරපු බොහෝ දෙනෙක් අද ජීවිතුන් අතර නැහැ මන්නේ කවුරුත් නැහැ අද අද කවුරුත් නැහැ මම කියපු කට්ටිය අද ඉන්නේ පර්සි රාජපක්ෂ ඒ සිරිපනාදු වසන්ත මදුරාවල ඔව් හැබැයි සුදත් මේ පින්තූරේ ඉන්න පස් දෙනෙක් දැන් මේ පින්තූරෙන් අපිට පෙන්වන්න කො පවුලිස් මහත්මයා කුසුම පාන කොළපාට ජැකට් එදා ඉන්නේ පවුලිස් මාමා ඔව්
දැන් මගේ තාත්තා තොල්ලන් කුසුම්පාල මේ කෙරවල ඉන්නේ ගල්කිස්සේ මිල්ටන් සිල්වා අනිත් දෙන්නා මම මිල්ටන් සිල්වා මාමා ගාව ඉන්නේ මගේ යාළුවා සුදත් පොලිස් මාමා ගාව ඉන්නේ මම ඔව් ඔව් හරි වෙනස්නේ දැන් සුදත් ඔයත් කතා කරමු පොඩ්ඩක් මට දැන් මේ මතක් වුණා මගේ පළවෙනි බයිල එක ඒ කියන්නේ අපි රත්නපුරේ මැණික් මුදලාලි ගේක තමයි මම පළවෙනිම බයිලක් වාද බයිල එතන හිටියේ තනිකර ඩොක්ටර්ලා ෆොක්ටර්ලා ඇඩ්වකට්ලා එයායි තමයි වාදපයල ප්‍රසංගය සුදත් මතකද ඔව් අවුරුදු අන්තිකලා මම ටික ආඩම්බර වෙනවා මගේ තාත්තා නැති බයිල එකක් මලගයක් කියලා හා ඒ කියන්නේ මේ බයිල එක හාස්‍යය තියෙන නෑ මේ බයිල එකක් වැඩක් නෑ කි මම විතරක් නෙමෙයි මම හිතන්නේ බාර බයිලා ඉන්නේ ශ්‍රේෂ්ඨ ඉන්න ඕනම ගායකින් ගැව්වොත් පෞලිස් නැති බයිල එකක් වැඩක් නෑ කියන පෞලිස් මහත්මයා ඉන්නවනම් එතන හාස්‍යය උරුම දේවල් ඔක්කොම පිරීලා තියෙනවා අනිත් එක තමයි මගේ තාත්තා උඟක්ම ජනප්‍රිය අටකොනවලට අටකොන කියන්නේ හරියට නිකන් අපි අට ගානවා වගේ ලස්සනයි බොහොම ලස්සනයි පිය පරපුර අවසානයි ඒකේ උරුමය දැන් ඔබට ලැබිලා තියෙනවා අලුතෙන් රොඩ්නිය කියන්නේ අලුතෙන් ගායකව බිහි වෙන්නේ නැත්නම් මේ ශ්‍රේෂ්ඨයේ පොඩ්ඩක් අමාරුයි දැන් අපි උදාහරණයක්ම වෙනත් කලාවට අගෞරව කරනු මේ පාඩම් කරලා සින්දුවක් කියනවා වගේ නෙමෙයි දැන් අපි බයිලා තරගයට ගියාම දෙන මාතෘකාවලට කියන්න ඕනේ දැන් මේකට එන ප්‍රවිෂ්ඨ වෙන කට්ටිය අඩුයි කියන්නේ මේක අමුතුම කලාවක් මේ තාලයට මියුසික් එක ගහනකොට ඒ දෙන තාලේ මේ මාතුකාට කියන්න ඕනේ. ඉතින් මේකට දැන් අද සමාජය ගත්තාම අපි දකිනවනේ තමන්ගේ සින්දුවත් කොලේ බලන් කියන රටක් නේ මේක. එහෙම නැත්නම් ස්මාර්ට්ෆෝන් එක බලන්නේ. ඉතින් ඒක හන්දා මේක ටිකක් අමාරුයි. අමාරුයි. සමාන අමාරුයි. ඔව් ඒක හන්දා තමයි මේ කලාවට එන ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ. නමුත් මේක හොඳ සුන්දර කලාවක්. සුන්දර කලාවක් ඒක අපිට අහනකොට තේරෙනවා. අනිත් එක මේකේ හොඳ භාෂාමය දැනුමකුත් තියෙන්න ඕනේ. පැහැදිලිවම. හරි. හොඳයි. බොහොම සන්තෝසයි සුදත් සේනක සුදත් නන්දන තාත්තලා වෙනුවෙන් ඇවිල්ලා අද දවසේ මේ බයිලා සාදේ රසවත් කළාට. එහෙමනම් රසවතුනි ලබන ඉරිදාත් අපි හමු වෙමු. එතෙක් ඔබට ජය වේවා සුව වේවා. Rubata
කර බලක් නැහනේ බෙලෙක්ක වලට කලක් ඉඳන් දඩයම ලේ විලක් කෙරුවට දක්ෂය වෙන්නට හැවිදින් කියලන පද වේ අස්සය වයසට යන විට පොණිය රජ වේ අස්සය වයසට යන විට පොණිය රජ වේ දක්ෂය වෙන්නට හැවිදින් කියලන පද වේ තොත්ත බබාලා හිටියත් එක එක පැත්තේ මම පොත්ත මල්ලි හැංගුවේ නෑ ඇතල අස්සේ මේ පොත්ත මල්ලි හැංගුවේ නෑ ඇතල අස්සේ තොත්ත බබාලා හිටියත් එක එක පැත්තේ හලෝ මාව දන්න සමුලෝ වන්න කිල්ල මව මලෝ කරලා එන්න මයිල කිලෝ ගණන් ඔන්න මලෝ කරලා එන්න මයිල කිලෝ ගණන් ඔන්න කොට උතේ අවිරින්තනවා මට සිරිත් පරිදි ගෙට ආවේ හරිත් නොයේ නුපිට